ಏಯಾನುವ ಕೊಳಂಬ ಕೊಟುವೆ ಸಿಟ ವೇಯಂಗುಡ ದಕ್ವ ತುಂಬ್ರಿಯ ತುನಕ್ತ ಮರತಾನೆ ಸಿಟ ವಾದುವ ದಕ್ವ ಎಕ್ ತುಂಬ್ರಿಯಕ್ತ ಧಾವನೆ ಕಿರುನ ಎಮಿನ್ಮ ಕೊಳಂಬ ಕೊಟುವೆ ಸಿಟ ಮೀಗಮು ದಕ್ವ ತುಂಬ್ರಿಯ ತುನಕ್ ಧಾವನೆ ಕರೆತಿಬಿನಫಾ ಪೊಲ್ಕಾವಿಲ ಮೇರಿಗಮ ವೇಯಂಗುಡಿಯನ ದುಂಬ್ರಿಯ ಸ್ಥಾನವಲ್ಲಿ ಸಿಟ ದುಂಬ್ರಿಯ ಪಹಾಕ್ ಕೊಳಂಬ ಕೊಟುವ ದಕ್ವ ಮಿಮ ಕಾಲಸೀಮಾವೇದಿ ದಾವನೆ ಕಿರಿಮಿಟ ಹಕಿವುನ ಎಮಿನ್ಮ ಗಾಲ್ಲ ಅಳುತ್ಗಮ ಹಿಕ್ಕಡುವ ಸಿಟ ಮರದಾನ ದಕ್ವ ದುಂಬ್ರಿಯ ಹತಾಕ್ ಧಾವನೆ ಕರೆತಿಬವದ ವಾರ್ತಾವನವಾ ಮೀಗಮು ಸಿಟ ಕೊಳಂಬ ಕೊಟುವ ದಕ್ವ ದುಂಬ್ರಿಯಾಕ್ ಧಾವನೆ ಕರಮಿನ್ ಕಾರ್ಯಾಲಯ ಸೇವಕಿಂಟ ಅವಶ್ಯ ಪ್ರವಾಹನ ಸೇವಾ ಸೆಪೀಮಿಟದ ಹೆಕಿವತಿಬಿನವಾ සාරි රස්තියාදුනි මේ දුප්පත් මිනිස්සු වෙනවා ළමයි දරුවෝ වෙනවා සෙම්ලයි ස්ට්‍රයික් කරනකොට ඊට පස්සේ ගාඩ්ලයි ස්ට්‍රයික් කරනවා ඊට පස්සේ ගාඩ්ලයි ස්ට්‍රයික් වල ඉන්ජින් ඩ්‍රයිවර්ලා ස්ට්‍රයික් කරලා මේක ඔක්කොම කරන්නේ මේ දේශපාලනේ සෙට් එකක් ඒගොල්ලෝ අවසර තියාගෙන උත්ති සමිතිය කීයක් හරි සල්ලි දීලා උන් අවසර රට විනාශ කරන්න කොච්චර ලින් තත්නම් කියලා වලන්න හැදී ඔය ඔක්කොටම ගහන්න කරදරයි සීසන තරගෙන බසකින් යනකොට ගොඩක් වීදම එපා වෙනවා ජීවිතෙත් එපා වෙනවා වැඩට යන්නත් එපා වෙනවා ආණ්ඩුවක් දැඩි තීරණයක් ගන්න ඕන ඊයේ වටිනා ජීවිතයක් මියදුනා මේ ස්ට්‍රයික් නිසාවෙන් ජීවිතයට වටිනාකමක් දෙනවද මේ ස්ට්‍රයික් එකෙන් මුන්ව පඩි නැතුව පෙන්ෂන් නැතුව අරින්න ඕන පඩි වැඩි වෙන්න ඕන මේ රටේ ජීවත් වෙන්න අමාරුයි ඒ වුණාට ඉතින් වර්ජනය කරන එක වැරදි ඒකෙන් අහිංසක මිනිසුන්ගේ ජීවිතේ නැති වෙන්නේ මිනිස්සුන්ට අඩු වේදමකින් යන්න තියෙන දුම්රිය දෙපාර්තමේන්තුව පමණයි. ඉතින් ඒක වර්ජනය කරනවා කියන්නේ හැමදේම ලැබිලා ඒක ලොකු අසාධාරණයක් මහජනතාවට කරන. රෝහල් වලට සෞඛ්‍ය ඇමති ඉන්නවා. ප්‍රවාහනෙට ප්‍රවාහන ඇමති ඉන්නවා. ඒකට ඇමතිතුමා තමා විසඳුම් දෙන්න ඕන. දැන් යන්න විදියක් නැහැ මට පාස් තියෙන යන්න පාස් යන්න බෑන්. නෑ මේව හිතුවම කරන්න හොඳ නැහැ. හෙට යන්න එකක් නැහැ එන්නේවත් මිනිස්සු මැරෙනවා ඒකයි වෙන්නේ. දැන් තියෙන ගන්න ඕන අනිවාර්යෙන්. ඊයේ මින්ම අද දිනේද කැලණිවැලි මාර්ගයේ කිසිදු දුම්රියක් ධාවනය කර නැහැ. වර්ජනය හේතුවින් දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර කවුළු වසතමා තිබෙනවා. එමින්ම කාර්යාල හා දුම්රිය ස්ථානවල අනෙකුත් සේවා ස්ථානද පාළු ස්වභාවයක් ගන්නා බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මේක අදෙය වෙන දෙයක් නෙවෙයි. මොකද ඉලෙක්ෂන් එක කිට්ටු වෙන කවුරු කවුරු මොනවාරි කරගන්න බලනවා. මොකද හැම ආණ්ඩුවක්ම ඒවට යටත් වෙලා හැම ඉල්ලීමක්ම දීලා තියෙනවා. මේ රටේ තියෙන තත්ත්වයට මේ තත්ත්වයට ගත්ත එක ලොකු දෙයක්. ඇත්ත වශයෙන්ම නැත්නම් අපිට වෙන දෙයක් කවුරුවත් දන්නේ නැහැ. නෝ මේක නවත්තන්න ඕන. නවත්ින් අපි කියන්නේ මේක ප්‍රයිවටයිස් කරන්න. දැන් මේකට විසඳුමක් ඉතින් රජයෙන් අනිවාර්යෙන් දිය යුතුමයි. මොකද මේ විදියට දුවල වැඩක් නැහැ. නැත්තම් මේවා ප්‍රයිවට් කරන්න ඕන. කිසිම තේරුමක් නැහැ මිනිස්සුන්ට. කිසි සහනයක් නැහැ. මිනිස්සු හැමදාමත් දුකේ. අපි හැමදාම පඩින් ටැක්ස් එකක් ගෙවනවා. තව බඩෝලින් ටැක්ස් කපනවා. වෘත්ති සම්පතම ඔක්කොම කරන්නේ. උන් රස්සාවක් කරන්නේ උන් වෘත්ති සම්පත දාගෙන මේවා කරගෙන ඉන්නවා. මම කියන්නේ ප්‍රයිවට් කරන්න ඕනේ. ඒතර වැඩක් කරනවනේ. මම මේ සම්පත දාගෙන වෘත්ති සම්පත දාගෙන ඔවුන් තමයි කියන්නේ සැලුන් වලට. සලුන් ඕපන් කරන්න අසාධාරණයක් කියන ඉතින් අපිට තමයි අසාධාරණනේ ඉතින් ඒගොල්ලන්ට මේ අන්තිමයි ඉතින් මේගොල්ලෝ කරන අසාධාරණේ අපිට ධාවනී කිරින දුම්රිය කීපින් විශාල පිරිසක් ගමන් කිරීමට උත්සාහ දරීමත් සමග දුම්රියවල දැඩි තෙරපීමක් දැක්ගත හැකි වෙනවා. එසේ තෙරපීමෙන් රෝගාතුර වූ කාන්තාවක ගම්පා දුම්රිය ස්ථානයේදී දුම්රියන් බසවා ගිලන් වත්තේකින් රෝහලට රැගෙන යාමට මගින් ක්‍රියා කළා. මේ අතර අධික තදබදය හේතුවෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී මගීකු දුම්රියෙන් ඇදවැටීමෙන් ඊයේ රාත්‍රී ජීවිතක්ෂයට පත් වුණා.
අත්තනගල්ල අල්ගම මැදගම් ප්‍රදේශයේ පදිංචි ජයන්ත කළු ආරච්චි නමැති 51 වැනි පුද්ගලිකු මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියා. ඔහුගේ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා. එයාට එහෙම දෙයක් උනේ නෑ. අර ස්ට්‍රයික් එක නිසා තමයි එහෙම ඇත්තටම එහෙම දෙයක් එයාට එන ඉරණම අත්ුනේ. තදබදේ නිසා තමයි එයා ඇදගෙන වැටලා තියෙන්නේ. දැන් හෙට අවසන් තමයි කරගන්න තියෙන්නේ. රජයෙන් එකට ඇත්තටම ඒක ඒ වෙලේ එයා බලලා පීටක් කරනවා ලොකු දෙයක්. වර්ජිනී නිරත සේවකින් ඊයේ දහවල් 12ට පෙර තම සේවා ස්ථානයට හෝ ළඟමැති ඉතුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙසට අවසන් නිවේදනය නිකුත් කෙරුණා. වෘත්තීය සමිති නියෝජිතින් කියා සිටින්නේ තම වර්ජින ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වුවද දුම්රිය සාමාන්‍ය අධිකාරී SS මුදලිගේ මහතා කියා සිටින්නේ මෙම වෘත්තීය සමිති නියෝජිතින් සුහදව සාකච්ඡා කර පිටව ගොස් පැය දෙකක් ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹි බවයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ සංගමයේ මගින් පවත්වන වැඩ වර්ජනය තුන්වෙනි දිනටත් දැන් ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මගී ජනතාව විශාල අපහසුතාවයකට පත් වුණා. ඒ අතරී බෙම්මුල්ල ප්‍රදේශයේදී තව වාසනාවන්ත සිදුවීමක් සිදු වුණා. දුම්රිය මගී ජීවිතක්ෂයට පත් වුණා. ඒ පිළිබඳව දෙපාර්තමේන්තුවේ බලවත් කනගාටුව එම සිද්ධියට පළ කරනවා. ඇත්තටම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක නොවුණා නම් ඒ වළක්වා ගන්න අපට තිබුණා. ඊයේ කියලා තිබුණා දුම්රිය 12 ධාවනිය වුණේ කියලා. ඊයේ දවස තුල විතරක් අපි දුම්රිය 67ක් අපේ තියෙන ශක්තිය පාවිච්චි කරලා මගී ජනතාව වෙනුවෙන් ධාවනිය කරන්න අපි සමත් වුණා. ඒ වගේම අද උදෑසනත් අපිට දුම්රිය 40කට කිත්තු ප්‍රමාණයක් ධාවනිය කරන්න පුළුවන් වෙලා තියෙනවා. දුම්රිය ස්ථානාධිපතිතුමාගේ සංගමයේ සහ පාලක සංගමයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩ වර්ජනය නවත්තලා සේවයට වාර්තාකරන. මොකද දැනටමත් අපි ඔවුන්ට නිවේදන නිකුත් කළා තියෙනවා. වර්ජිනී නිරත වෘත්තීය සංගම්වල නියෝජිතින් මෙලෙස අදහස් පළ කළා. තුනෝමතික ලියුමක් ගාලා තියෙනවා. සේවය අතහැර ගියාසේ සලකනවා සහ තර්ජනය කරමින් ඊයේ 12ට ප්‍රථම සේවයට පැමිණියේ නැත්නම් සේවය අතහැර ගියාසේ සලකන ලියුම් නිකුත් කළා තියෙනවා. එහෙම තත්වයක අපි විධායක කමිටුව තීන්දු කරා මෙහෙමනම් වෘත්තීය සමිති මර්ධනයට නම් මේ සූදානම් වෙන්නේ. අපි සංකේත වැඩ වර්ජිනේ දීපප්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජිනයක් බවට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළා. අතිසාර්ථකව අපි මේ වෙනුවට වර්ජිනේ දෙමින් සිටිනවා. වහා විසඳුන් දිය යුතු කර්ම වලට දෙන්න පුළුවන් කරුණු තියෙද්දී ඒවා පැත්තක දාලා මේ එන්නේ මොන තැනටද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපේ වර්ජනේ අපි දිගටම ක්‍රියාත්මක කරනවා පාලනාධිකාරියෙන් අපිට විසඳුම් දෙනකම්. දුම්රිය සේවා යථාර්ථයට පත් කිරීම සඳහා සේවයට වාර්තා කරන ලෙසයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ රාල් සමන් රත්නප්‍රිය මහතා ඉල්ලා සිටින්නේ. යම් කිසි මට්ටමක ප්‍රශ්නයකුත් ඒ කාරණා තුළ තියෙනවා. ඒ තමයි ඒ අයගේ සමාන්තර සේවාවන් විදියට ඉන්න දුම්රිය ගාඩ්වරුන්ට වගේම දුම්රිය රියඳුරන්ට වසර 5කින් උසස් වීම දීලා තියෙනවා. ඒ උසස් වීම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දෙන්න සැලකිය යුතු ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේවා සමාන්තරව ක්‍රියාත්මක වෙන්න ඕන කාරණා. ඒකට දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වාර්තාවක් ඉදිරිපත් කරලා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඒ වගේම කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කරලා ඒක සමතය කළ හැකි වගේම ලබා දිය හැකිව තියෙනවා. රටක ගැටුම්කාරී වාතාවරණයක් නම් තියෙන්නේ. මේ විදියට ප්‍රවාහන පද්ධතිය බිඳ වැටෙනවා නම් මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා නම් විදේශිකයන් ලංකාවට එන එක ආයෝජකයන් ලංකාවට එන එක අනිත් පැත්තෙන් ප්‍රේක්ෂණ ලංකාවට එවන එකට බරපතල බලපෑමක් එනවා. ඉතින් රට වැටුණා රට දැන් හුස්ම ගනිමින් තියෙන අවස්ථාවක තවදුරටත් හුස්ම ගන්න මේ අමාරුවෙන් මිදෙන්න අපි එකට කටයුතු කළ යුතුයි. කොහොමනත් අපි වර්ජකන සමිති වලින් ඉල්ලනවා සේවාව යථාතත්ත්වයට පත් කරන්න එන්න නැවත සේවාවට වාර්තා කරන්න වාර්තා කරලා අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා වහම මේ ප්‍රශ්නය ඉතාම ඉක්මනින් විසඳාගමු කියලා. ඒකට ආණ්ඩුව පැත්තෙන් යම් ධනාත්මක ප්‍රතිචාරයක් තියෙනවා. ඉතින් අවිල්ල කතා කරමු කියන යෝජනාවයි අපි ඔවුන් ඉදිරිපත් කරන්නේ. මෙම වර්ජනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ වුණා. ඊයේ දවසේ ප්‍රවාහන වැඩ වර්ජනය නිසා දුම්රියෙන් වැටිලා මිය ගිය පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කෙනෙක්. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරලා තියෙද්දී යම් යම් දේශපාලන න්‍යායපත්‍රවලට වෘත්තීය සමිති නායකව ගන්නා වූ යම් යම් ක්‍රියාමාර්ග නිසා මිනිස්සු පීඩාවට පත් වෙනවා. අපි දන්නවා ආර්ථික අර්බුදයත් එක්ක මේ කියන හැමදේම කරන්න බැරි බව. මේක රටේ ජනතාවත් තේරුම් අරන් තියෙනවා. මේ රාජ්‍ය සේවාව මේ විදිහට කටයුතු කරනවා නම් අපි ඉල්ලීමක් කරනවා මේ මිනිස්සු පීඩාවට පත් කරන මේ වෘත්තීය සමිති නායකව පිළිබඳ ඒ අදාළ ඇමතිවරු යම් තීන්දුව ගන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. මේ පිළිබඳව ඔබතුමා හරහා ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
එම අත්‍යවශ්‍ය සේවාවක් කියලා ගැසට් කළ තිබියදී මේ වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් විසින් රටේ පොදු නීති අභියෝගයට ලක් කරලා තියෙනවා. කියන්නේ විධායක ජනාධිපතිවරයාගේ රට ගෙන යාම සඳහා අවශ්‍ය කරන නියෝගවලට අභියෝග කරමින් වර්ජනය කරලා තියෙනවා. ඒ නිසා ඔවුන් රටේ නීතියට අවනත නොවීම කරන කොටගෙන සියලුම ස්ථානාධිපතිවරුන්ගේ සේවය හැරගියා ලෙස සලකලා ඔවුන් සේවයෙන් ඉවත් කිරීමේ ලිපිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් මේ වන විට ස්ථානාධිපතිවරුන්ට යවලා තියෙනවා. සේවයට වාර්තා කර තිබූ දුම්රිය සේවකයන්ට අද ජනතාව මල්මාලා පළඳවන ආකාරයේද දක්නට ලැබුණා.